හොඳයි අපි පුතේ 2023 ඔයාලට ලෙවල් අප් ටෙස්ට් පේපර් 8 ලබා දීලා තියෙනවා මේ වෙනකොට ඔයාලා ඒ පේපර් එක මේ වෙනකොට ප්‍රින්ට් අවුට් ගන්න හුඟක් අයට බැරුව ඇති මොකද රට වහලා තියෙන නිසා හැබැයි හුඟක් අය මම හිතන්නේ පේපර් එක සේව් කරගෙන තමයි උත්තර ලියලා තියෙන්නේ මම හිතන්නේ ලබන සඳුදාගෙන් පස්සේ රට විවෘත වීම සිද්ධ වෙනවා එතකොට ඔයාලට ප්‍රින්ට් අවුට් ආපහුෙහිදී අරගෙන ඔයාලට දරුවනේ සුපුරුදු විදිහට පේපර් එකේ පිළිතුරුත් එක්ක පේපර් එක අමුණ ගන්න හැකියාව තියෙයි හොඳයි पोता मंगिता ने पहुगे दवासल अवसान साकाचा करपु हत्तनी पेपर के इतुरु अक्नंग नहें मंगिता ने इतुरु मुकुत नहें अरे एनी सापी आटवनी पेपर कट खेलिम में नमा अभी दवस दर्वने कता करन तेने पेपर के अलुत करुनु की प्याक में अभी साकाचा करनवा एत एक्कम पोता साकाचा करन माट ओबट देनुवत करन तेना विशिशम देन विशुतुने पांतियत अलुतें संबांदला इन्न दरु इन्न वानम ඒ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ගේ පළවෙනි සහ දෙවෙනි පාඩම් මේ වෙනකොට අපි වල වීඩියෝස් ටික අපි ඔයාලට ලබා දීලා තියෙනවා තුන්වෙනි පාඩම විදියට චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල කියන ඒකකය අපි පුතා අද දැන් සැප්තැම්බර් මාසේ පළවෙනිදා ලබන 6 වෙනිදාගෙන් පස්සේ මම ඔයාලට Google ෆෝම් එකක් දානවා group එකට ඒ ෆෝම් එක fill කරලා මට submit කරන්න මම ඊට පස්සේ ඔයාලට තුන්වෙනි පාඩමට සම්බන්ධ නොවු අය ඉන්නවා නම් ඒ අයට ඒ වීඩියෝස් ටික ලබා දෙන්න කටයුතු යොදනවා उगा मास विसी हतक वगे काल अभी वाले उगा वाले एग्जाम खाली अत्रम दिखाने मस विसी हतक उनाट अभी वाले मस विसी हतक वगे काल उगा सिलबस कंप्लीट कराने हे भाई मेमन पुते अभी दिन मे इन सेप्टेंबर मसे अरे एक नमवनी मसे अत्यनमी वाले पंथी पटांगत्ना अभी तुंगनी मसे तमाइ रटे तत्ते सामान्युना तुंगनी मसे पंथी पटांग वाले දැන් අපි මේ ඉන්නේ 9 වෙනි මාසේ. ඒ කියන්නේ මාස 6ක ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අවුරුද්දක අවුරුද්දකින් භාගයක කාලයක් අපිට තව දරුවනේ දැන් ගෙවිලා ඉවරයි. මොනවා හෝ හේතුවක් නිසා. ඒ නිසා ඔයාලට මුල ඉඳලා අපි පන්තියක් පටන් ගත්ත දවසක රට සාමාන්‍ය වෙලා අපිට ආයතනවල පන්ති පටන් ගන්න පුළුවන් වෙච්ච දවසක් එයි. ආන් ඒ දවස වෙද්දි මුල ඉඳලා ඔයාලට පුතේ සිලබස් එක කරනවා කියන එක බොරුවක්. ඒක කරන්න බෑ. මම නෙමෙයි කිසිම ගුරුවරයෙකුට කරන්න බෑ. කරන්න වෙන්නේ පුතේ ඔයාලට පහුගිය පාඩම් වලට අදාළව වීඩියෝ ටික දීලා පාඩමේ නෝට් එක ඔයාලට හදාගන්න අපිට දරුවනේ ඒ උදව්ව කරන්න පුළුවන් එතකොට ඔයාලට පාඩමේ නෝට් එක හදාගන්න පුළුවන් අන්න ඒ විදිහට තමයි අපිට වැඩ ටික කරගෙන යන්නට වෙන්නේ ඒ කියන්නේ අපි දැන් කවදා හරි ඔන්ලයින් එකේ ඉන්න තැනින් තමයි ෆිසිකල් පන්ති පටන් ගත්තට පස්සෙත් පන්තිය පටන් අරන් කරගෙන යන්නට වෙන්නේ පැහැදිලිනේ අන්න ඒක හොඳට මතක තියාගන්න මොකද අපිට දැන් අලුතෙන් පටන් ගන්න පන්තියක් දැන් ඒ කියන්නේ අපි ඇත්තටම දැන් ප්‍රතිපල එනවත් එක්කම දරුවනේ තවත් අලුත් පන්තියක් අපි පටන් ගන්නවා 23 ඔයාලට හැබැයි ඒ පන්තිය පටන් ගන්නවා කියන්නේ එතනදිත් දරුවනේ අපි මේ ඔන්ලයින් හරහා තමයි යාළගේ වැඩ ටිකක් අපි සිද්ධ කරන්නේ පරණ පාඩම් සහ වීඩියෝ ටික ලබා දෙමින් තමයි මේ පන්තියේ වැඩ ටිකක් අපි කරගෙන යන්නේ පැහැදිලිනේ ඒකත් ඔයාලා මතක තියාගන්න මොකද මම මේ කිව්වේ දැන් ඊයේ පෙරේද දවස්වල දරුවෝ අහපු ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ අලුතෙන් පටන් ගන්නවද පන්තියක් ඒකේ මුලින්දලම සේරම කරනවද කියලා අහනවා මුලින්දලා කරනවා සේරම වීඩියෝ හරහා තමයි අපි කරන්නේ එහෙම නැතුව කවදා හරි සාමාන්‍ය පන්ති පටන් ගත්ත දවසක අපි පළවෙනි පාඩමේ ඉඳලා සාමාන්‍ය විදිහට අපි ඉගෙනවීම කටයුතු කරන්නේ නැහැ පැහැදිලිනේ කාටවත් කරන්න බෑ එහෙම කාලේ නැහැ සිලබස් එක කවර් කරන්න ඕන නිසා පැහැදිලිද මම කියපු දේ නේද හරි හොඳයි පුතා අපි එනවා කතා කරන්න ඒ නිසා 8 වෙනි ටෙස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට හොඳයි පුතා කියනවා මෙහෙම මානවයා ආයුධ භාවිතය ආරම්භ වීමත් සමග මානවයාගේ විවිධ ප්‍රයත්නයන් සඳහා තාක්ෂණ වේදේ දායකත්වය ආරම්භ වෙලා තියෙනවා අතව එකක් දවදුරටත් දැන් සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ අතර ඉන්නවා නම් පළවෙනි සහ දෙවෙනි ඒකක මොනවා හරි ක්‍රමයකින් බලන්න බැරි විච අය සමහරට ඊමේල් දැන් ඒවන සමහර දරුවන්ගේ ඊමේල් වැරදි මේල් වැරදුනහම එක තැනක ඩොට් එකක් වැරදුනත් ඔයාලට අපිට වීඩියෝ එක එවන්න විදිහක් නැහැ. එහෙම දරුවොත් ඇති යම් විදියකින් ඔයාලා අපිට සබ්මිට් කරලා ෆෝම් එක සබ්මිට් කළත් වීඩියෝ එක ඔයාලට ආවේ නැති දරුවෝ ඉන්නවනම් අද පන්ති ඉවරුණාට පස්සේ මට WhatsApp මැසේජ් එකක් තියන්න. ඔයාලගේ ඊමේල් නම්බර් එකත් එක්ක 2023 කියලා දාලා ඊමේල් නම්බර් එකත් එක්ක අවශ්‍ය පාඩමක් දාලා මට ඊමේල් ඇඩ්‍රස් එක මට
එවන්න දරුවනේ WhatsApp කරන්න. මම එතකොට ඔයාලට මේ වීඩියෝස් ටික නැවත ලබා දීම කරන්නම් 1 2 පාඩම් වල. හොඳයි. පළවෙනි කොටස කියනවා ඉංජිනේරු තාක්ෂණ වේදයේ අර්ථ දක්වන්න කියලා. පුතා දැන් ඉංජිනේරු තාක්ෂණ වේදයේ කියලා කියන්නේ පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රම ශිල්පය තුළ ක්‍රියාවලිය කියලා අපි පුතා දන්නවා. ඒ නිසා අපි එමු කතා කරන්න පළවෙනි ප්‍රශ්න හොඳයි. පළවෙනි ප්‍රශ්නේ පුතා පළවෙනි කොටසට එනවා. ඉංජිනේරු තාක්ෂණ වේදයේ අර්ථ දක්වන්න කියලා කියනවා. අපි පුතා මෙන්න මෙම් පැහැදිලි කරමු. ලියන්න අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම්. ලියන්න මෙන්න මෙහෙම. පවත්නා හෝ මතුවිය හැකි පවත්නා හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට පවත්නා හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රම ශිල්පය අතුලත් ක්‍රියාවලියයි ඉංජිනේරු ක්‍රම ශිල්පය අතුලත් ක්‍රියාවලියයි ඉංජිනේරු ක්‍රම ශිල්පය අතුලත් ක්‍රියාවලියයි හරි මම හිතනවා පැහැදිලිව ඔයාලා නෝට් කර ගැනීම කළා අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් ඉක්මනින්ම මෙයාව නෝට් කර ගන්නකොට ටක්ක් ගාලා එයාගේ දෙවෙනි කොටසක් මම එන්නම් පුතා එයාගේ දෙවෙනි කොටස කියනවා පහත දැක්වෙන යුග පරිවර්තන සඳහා වාසස්ථාන ඉදිකිරීම් වල වෙනස් වීම සඳහා උදාහරණයක් බැගින් සපයන්න දැන් ගල් යුගයේ තුල පුතා ගල් ගුහාවල ජීවත් වුණා ගල් ආයුධ භාවිතා කළා ගස් බෙන වගේ දේවලු ජීවත් වෙන්න උන් උපයෝගී කරගත්තා ඒ වගේම එඳේර යුගයේ තුල දරුවනේ තාවකාලික ජනාවාස ආරම්භ කළා ඒ වගේම දරුවනේ ඔවුන් එඳේර යුගයේ තුල දරුවනේ විශේෂම දරුවනේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා එහෙම නැත්නම් දරුවනේ ආහාරමය අවශ්‍යතා සඳහා ඔවුන් දරුවනේ සතුන් නැති කරන්න පටන් ගත්තා. ඒ වගේම කෘෂිකාර්මික යුගය ගත්තට පස්සේ කෘෂිකාර්මික යුගය තුළ ඔවුන් ස්ථිර ජනාවාස ආරම්භ කළා. ඒ වගේම වාරි කර්මාන්ත නැත්නම් වාරි තාක්ෂණික නැත්නම් වාරි කර්මාන්තේ ඔවුන් දරුවනේ විවිධ දේ තනන්න පටන් ගත්තා. ඒ වගේම දැවෙන් කරපු කෘෂි උපකරණ වගේ දේවල් භාවිතා කරන්න ගත්තා. ඒ වගේම ඔවුන් දරුවනේ සත්ව අපද්‍රව්‍ය පොහොරක් ලෙස භාවිතා කරන්නත් ඔවුන් මේ යුගය තුල කටයුතු කළා. සංනිවේදන යුගය ගත්තට පස්සේ සංනිවේදන යුගය තුල ඔවුන් දරුවනේ විශේෂයෙන්ම ස්ථිර ජනාවාස නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම ඔවුන් දරුවනේ සිමෙන්ති භාවිතය වැඩි කළා ජනාවාස පැත්තෙන් නැත්නම් ඉදිකිරීම් පැත්තෙන් ගත්තොත් කොන්ක්‍රීට් සහ සිමෙන්ති භාවිතයන් ඔවුන් වැඩි කළා. ඒ වගේම සෙවිලි ද්‍රව්‍ය ලෙස විශේෂයෙන්ම සිමෙන්ති මිශ්‍රිත සෙවිලි ද්‍රව්‍ය භාවිතා කරන්න ඔවුන් පෙළඹුණා. ඔය වගේ දේවල් අපිට පැහැදිලි කරන්නට පුළුවන්. හරි අපෙන් දැන් අහන්නේ ඇත්තටම මේ වාසස්ථාන ඉදිකිරීම් වල වෙනස් වීම එක් එක් යුගයට අදාළව. අයිකම ඒකමම මෙන්න මෙහෙම පැහැදිලි කරනවා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට අදාළව. පළවෙනි ප්‍රශ්නයේ දෙවෙනි කොටසට අදාළව මම ගන්නවා. මුලින්ම පුතා ගල් යුගය ගැන කතා කරනවා. ගල් යුගය තුල ඇතිවිච්ච වාසස්ථාන ඉදිකිරීම් වල වෙනස් වීම මම කියන්නම්. ලියනවා පුතා මෙන්න මෙහෙම. ලියනවා ගල් ගුහා හා ස්වාභාවික ඉදිකිරීම් කියලා කියන්නේ පුතා දස්බෙන වගේ දේවල් තමයි ඔවුන්ගේ වාසභූමි ලෙස නැත්නම් ඔවුන්ගේ වාසස්ථාන ලෙස පුතා ඔවුන් යොදා ගැනීම කළේ. පැහැදිලි? හරි. ගල් ගුහා හා ස්වාභාවික ඉදිකිරීම්. ඊළඟට පුතා එඳේර යුගය තුල ඔවුන්ගේ වාසස්ථාන වෙන්නේ පුතා. හරි. එඳේර යුගය තුල ඔවුන්ගේ වාසස්ථාන වෙන්නේ පුතා මැටි හා දැව කොටස් භාවිතා කියලා තමයි ඕන් ඉදිකිරීම් කළේ මැටිහා දැව කොටස් භාවිතා කළා ඊට පස්සේ කෘෂිකාර්මික යුගය තුල ඔවුන්ගේ ඉදිකිරීම් සහ වාසස්ථාන වෙන්නේ පුතා ස්ථිර ජනාවාස නිර්මාණය කිරීම කරනවානේ වියළන ලද මැටි ගඩොල් භාවිතා කරා ඒ වගේම දරුවනේ ගලින් කළ විශාල ඉදිකිරීම් කළා දැන් ඔය ලෝව මහා පාය වගේ දේවල් ඔවුන් දරුවනේ ඔය කෘෂිකාර්මික යුගය තුළ තමයි සිද්ධ කරලා තියෙන්නේ. හරි? ගලින් කළ විශාල ඉදිකිරීම ඔවුන් කරලා තියෙනවා. ඒ වගේම පුතේ පිලිස්සු ගඩොල් භාවිතා කරනවා. හරි? පිලිස්සු ගඩොල් භාවිතා කරලත් ඉදිකිරීම කරලා තියෙනවා. පිලිස්සු ගඩොල් කමාවක් දාන්න හුණු බදාමහා ආරුක්කු සහිත
ආරුක්කු සහිත ආරුක්කු සහිත දොර කවුළු ආදිය තමා දරුවනේ ඔවුන් ඔය කුෂිකාර්මික යුගය තුළ නිර්මාණය කළේ වීරණ ලද මැටි ගඩොල් භාවිතා කළා හරි කීපයක් අපි ලියාගත්ත දරුවනේ වීරණ ලද මැටි ගඩොල් භාවිතා කළා ගලින් කරප විශාල ඉදිකිරීම කළා පිලිස්සු හුණු ගඩොල් ඒ වගේම කමා නැත්නම් පිලිස්සු ගඩොල් කමා හුණු බදාම හා ආරුක්කු සහිත දොර කවුළු වගේ දේවල් ඔවුන් මේ යුගය තුළ නිර්මාණය කළා හරි ඊට පස්සේ පුතා sannivedana යුගයට එනවා sannivedana යුගය තුළ ඔවුන් නිර්මාණය කරනවා පුතා මෙන්න මේ දේවල් සිමෙන්ති භාවිත නිෂ්පාදන වලට වැඩිපුර ඔවුන් දරුවනේ කාලය වෙන් කළා ඒ කියන්නේ පුතා සිමෙන්ති කොන්ක්‍රීට් භාවිතා කරනවා සිමෙන්ති කොන්ක්‍රීට් භාවිතා නැත්නම් භාවිත සිමෙන්ති කොන්ක්‍රීට් භාවිත ඉදිකිරීම කරනවා මේ යුගය තුළ හරි සිමෙන්ති කොන්ක්‍රීට් භාවිත ඉදිකිරීම කළා ඒ වගේම සෙවිලි තහඩු භාවිතා කරනවා बिंदु हरी संगृहित परिपत संगृहित परिपत मनोवाद සංගෘහිත පරිපත කියලා කියන දරුවනේ අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී දරුවනේ අපි සාකච්ඡා කරන පොත IC ඒවට තමයි සංගෘහිත පරිපත කියලා කියන්නේ සංගෘහිත පරිපත කියලා කියන්නේ තාක්ෂණ වේදේ කැරොම් ලක්ෂයක් ලෝ සංගෘහිත පරිපත භාවිතාවන තාක්ෂණික නිර්මාණ තුනක් අහනවා ඒ කියන්නේ IC යොදා ගන්න තාක්ෂණික නිර්මාණ දරුවනේ දුරකථන වලට යොදා ගන්නවා ජංගම දුරකථන වලට යොදා ගන්නවා ගුවන් විදුලියට යොදා ගන්නවා රූපවාහිනියට යොදා ගන්නවා පරිගණකයට යොදා ගන්නවා මේව තමයි පොතේ IC භාවිතා කරන ඉදිකිරීම. එනිසා මගේ පුතාලගෙන් අහන්නේ IC භාවිතා කරන ඉදිකිරීම මොනවද කියලා. එනිසා අපි තුන්වෙනි කොටසට උත්තරයක් ලියනවා. මෙතනදී ABCD 4යි දෙන්නේ 5ක් දෙන්නේ නැහැ. හරි? අපි එනවා පුතා කතා කරන්න එයාගේ තුන්වෙනි කොටසට. IC භාවිතා කරන නිර්මාණ. කීපයක් ලියනවා පුතා මෙන්න මෙහෙම. දෙනවා. ක්ෂුද්‍ර පරිගණක इलेक्ट्रॉनिक उपांग इलेक्ट्रॉनिक उपांग दुराकातन दुराकातन ओनन तवलियन रूपवाहिनीय इवागेम गुवन विदुलिय आदि रूपवाहिनीय गुवन विदुलिय आदि ओन्नो इवागे उपांग संधा तमाय अपि दरुवने IC भाविता करला तियन्ने हरे यागे हातरेनी कोडसते नवा महाबैंकु वार्ता अनुव निष्पादन स्वरूपे मत कर्मांत वर्गीकरणे करण आकार हतर दक्वन्ने पुता देन महाबैंकु वार्ता वन्वल्ट अनुव निष्पादन स्वरूपे अनुव कर्मांत वर्गकरण आकार हतरक् तियेनवने हरि निष्पादन स्वरूपे अनुव कर्मांत वर्गकरण पुता फतल हा खनीम कर्मांत केला एवगेम पुता द्रव्य सकसीम कर्मांत केला हनुना गन्नवा फतल हा खनीम द्रव्य सकसीम एवगेम पुता निमि भांड तनीम हरि एवगेम सेवा एक कहने पुता अलुत्वड़िया नलत्तुहा सेवा सेपीम केलत कर्मांत वर्ग क्रीम करनवा हरे अब दरोने ए वर्ग टीका दानवा पतल हा कैनीम इवागेम पुता द्रव्य सकसीम इवागेम निमि भांड तैनीम इवागेम अलुत्वड़िया नलत्तुहा सेवा विधिताई ए दरोने कर्मांत वर्गी करने अपि दकिन्ने इलंगट देवेनी प्रश्नेटे नवा देवेनी प्रश्नेदी कियनवा पुता වැඩබිමක සේවයකරණ සෑම කෙනෙකුගේම වැඩ වගකීම වන්නේ තම වැඩබිම උවදුරු වලින් තොර පරිසරයක් බවට පත් කර ගැනීමයි. පළවෙනි කොටස කියනවා උවදුරක් ක්‍රියාත්මක වූ විට අවදානමක් ඇතිවීම සරල ප්‍රකාශයක් ආශ්‍රයෙන් දක්වන්න කියලා කියනවා. පුතා උවදුරක් ක්‍රියාත්මක වුණාම අවදානමක් ඇතිවීම ගත්තාම උවදුරක් ඇති වෙන්නේ පුතා බහුවත්වයක් එක්ක තමයි ඇති වෙන්නේ. උවදුරකට බහුවත්වයක් එකතු වුණාම අනතුරක් සිද්ධ වෙනවා. නැත්තම් අවදානමක් ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්කෝ. දරුවනේ අපි වැඩ බිමක ඇවිදගෙන යනකොට බිම තියෙන ඇණයක් අපේ කකුලේ ඇනිනවා කියලා හිතන්නකෝ. වැඩ බිමක ඇවිදගෙන යනකොට බිම තියෙන ඇණයක් කකුලේ ඇනිනවා. දැන් බිම තියෙන දේවල් කකුල් වල ඇනීමේ හැකියාවක් තියෙනවා. වැඩ බිමක මේ වගේ දේවල් බිම වැටලා ඇති කියලාත් අපි දන්නවා. හැබැයි අපි ඒ ගැන නොසලකිලිමත්ව ගමන් කරනකොට අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඉවගේම වැඩබිමක ගමන් කරනකොට උඩේ ඉඳලා දරුවනේ ලී කෑලි එහෙම නැත්නම් උළු කෑලි ගඩොල් කෑලි වගේ දේවල් උඩින් ඉඳලා අපේ ඔළුවට වැටෙන්නත් පුළුවන්. ඒකත් දරුවනේ උවදුරක්. පැහැදිලිද? එතන අවදානමක් තියෙනවා.
බහුවත්වයක් තියෙනවා. මේ බහුවත්වය කියන්නේ පුතා නිද්‍රෝපගත තත්ත්වයේ පවතින සිද්ධියක්. ඒ කියන්නේ ඇති වෙනවා කියලා දන්නවා, නමුත් ඇති වෙන්නේ නැහැ කියලා හිතනවා. දැන් පාරේ යනකොට බල්ලෙක් කපනවා. දැන් පාරේ යද්දි බල්ලෝ ඉන්නවනේ. හැබැයි බල්ලෙක් කපනවා කියනකොට දරුවනේ හැම බල්ලෙක්ම හපන්නේ නැහැ. නමුත් බල්ලෙක් හපන්න සම්භාවිතාවයක් තියෙනවා. නමුත් හපන්නේ නැහැ කියලා හිතාගෙන අපි යද්දි හපනවා. අන්න පුතේ බහුවත්වය. පැහැදිලිද? පාරේ යද්දි දරුවනේ රෝඩ් ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒ රෝඩ් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. නමුත් අපිට වෙන්නේ නැහැ කියලා අපි හිතනවා. නමුත් අපිට වෙනවා. වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔයාලා ඇවිදගෙන යන්ති පාරේ තියෙන ගලක ඔයාලගේ කකුල වැදිලා මාපටැඟිල්ල වැදිලා නියපොත්ත ගැලවිලා යනවා කියලා හිතන්නකෝ. පැහැදිලිද? හරි. ඒකත් උවදුරක් නේ පුතා. අපි පාරේ ඇවිදගෙන යන්ති පාරේ ගල් තියෙනවා. ගල් වල කකුල් වැදිලා අනතුරු වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. හැබැයි ඒ අනතුරු අපිට වෙන්නේ නැහැ කියලා හිතාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නමුත් අපිට වෙන්න පුළුවන්. ආන් එක තමයි බහුවත්වය කියන්නේ. එනිසා පුතා උවදුරකට බහුවත්වයක් එකතුනහම පුතා අවදානමක් ඇති වෙනවා. ඒ කියන්නේ උවදුරක් කියන්නේ අවදානමක් සහ බහුවත්වයක් කියන දෙන්නගේ එකතුව. ඒක අපි මෙන්න මෙහෙම කියනවා. අපි එනිසා කියනවා අවදාන උවදුරකට උවදුරක් ක්‍රියාත්මක වූ විට අවදානමක් ඇතිවීම සරල ප්‍රකාශයක් ආශ්‍රයෙන් දක්වන්න කියලා කියනවනේ. හරි. එතකොට පුතා උවදුරක් ක්‍රියාත්මක වෙනකොට බහුවත්වයක් සහ දරුවනේ අවදානමක් දරුවනේ පවතිනවා. ඒ නිසා මේ උවදුරට බහුවත්වයක් එකතු වුනහම වෙන මෙතන දාගන්න සමානයි අවදානම කියලා. උවදුර ධන බහුවත්වය මෙතන දාගන්න සමානයි අවදානම කියලා. හරි. හරි. ඊළඟට වැඩබිමේ තියෙන ජලය හැලුණ ටයිල් පොළව උවදුරක් ලෙස හඳුනා ගන්න පුළුවන්. දැන් වැඩබිමේ තියෙන ටයිල් පොළවක් තියෙනවා. ඒකට වතුර වැටලා තියෙනවලු. එම උවදුර කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අනෙක් පියවර දෙකක් දක්වලා ඒ සඳහා උදාහරණ දෙක බැගින් සඳහන් කරන්න කියලා කියනවා. දැන් ටයිල් පොළවේ වතුර වැටලා තියෙනවා. ඒක උවදුරක් නේ. දැන් උවදුරු කළමනාකරණය කරද්දී අපි දරුවනේ උවදුර තක්සේරු කරන්න ඕනේ. උවදුර පාලනය කරන්නට ඕනේ. දැන් මට කියන්න මේ ටයිල් පොළව මත වතුර වැටලා තියෙනකොට අපි මුලින්ම උවදුර තක්සේරු කරන්න ඕනේ. උවදුර තක්සේරු කරනවා කියලා කරන්නේ මේ ටයිල් වැටු ටයිල් සහිත පොළවේ ජලය වැටෙන පොළවේ ඒ පොළව දැන් ජල ටයිල් මත වතුර වැටලා තියෙනවා කියනවනේ. මෙන්න මේ වතුර වැටලා තියෙන ප්‍රදේශයෙන් යන එන අය කවුද කියලා බලන්න ඕනේ. යන්නේ මොන වෙලාවටද වැඩිපුර කියලා බලන්න ඕනේ. ඒ වගේම වතුර වැටුන ටයිල් පොළව ආශ්‍රිතව කරන වෙනත් කාර්යයන් මොනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම ජලය වැටිලා තියෙනවා කියලා කිව්වට ඒ එන වතුර දිගටම එනවද කියලා බලන්නත් ඕනේ. පැහැදිලිද? අන්න පුතා උවදුර අපි දන්නවා. ඒ උවදුර මුලින්ම අපි තක්සේරු කළා. ආය අහගන්න. උවදුර තක්සේරු කරනවා කියන්නේ ඒ ජලය වැටෙන ටයිල් පොළව ළඟින් යන්නේ කවුද කියලා බලනවා. ඒ ජලය සහිත පොළව නැත්නම් ටයිල් පොළව ළඟ කරන අනිකුත් කාර්යයන් මොනවද කියලා බලනවා. ඒ වගේම ඒ ටයිල් වැටෙන පොළවට ජලය වැටලා තියෙනවා කියලා ටයිල් තියෙන පොළවට ජලය වැටලා තියෙනවා කියනවනේ. ඒ ජලය දිගටම වැටෙනවද කියලාත් බලන්නට ඕනේ. අන්න පුතා අපි තක්සේරු කරා. ඊට පස්සේ මේ උවදුර පාලනය කරන්නට ඕනේ. උවදුර පාලනය කරන්න අපි කරනවා දරුවනේ අවවාදාත්මක සංඥා පුවරු එල්ලනවා. ඒ කියන්නේ මෙතන බිම තෙතයි පරිස්සමෙන් යන්න කියලා බෝඩ් ගහනවා. එහෙම නැත්නම් අපි දරුවනේ ආවරණ යොදලා ඒ ජලය සහිත කලාපය වෙන් කරනවා. එහෙම නැත්නම් අපි දරුවනේ පුළුවන් ඉක්මනින් ජලය පිහලා ඒ කලාපය පිරිසුදු කරනවා. ඒ වගේම ජලය එන්න පුළුවන් තව තැන් තියෙනවා නම් අපි වහනවා. අන්න පුතා අපි පාලනය කළා. පැහැදිලිද? අන්න පුතා උවදුර කළමනාකරණය කරනවා කියන්නේ ඔන්න ඔය දෙයට. අපි ඔක කතා කළා සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන ඒකකයට අදාළව. මතකයි නේ ඔයාලට? හරි. එහෙනම් ටයිල් පොළව මත වතුර වැටලා තියෙනවා. ඒක උවදුරක්. ඒ උවදුර පාලනය කරන්න නැත්නම් උවදුර කළමනාකරණය කරන්න අපි මුලින්ම කරන්නේ උවදුර තක්සේරු කරනවා. ඒ වගේම උවදුර ඊළඟට පාලනය කරනවා. හරි. එහෙනම් මුලින්ම අපි කරනවා උවදුර තක්සේරු කරමු අපි. උවදුර තක්සේරු කරනවා. තක්සේරු කරන පුතා මෙන්න මෙහෙමයි. එන උවදුර තක්සේරුව කියලා දාලා ලියනවා. මෙන්න මේ ගැනයි අපි සැලකිලිමත් වෙන්නේ තක්සේරු කරද්දි. ලියනවා. ස්ථානියෙන් යන එන අය. ස්ථානියෙන් යන එන අය. ඒ කියන්නේ මේ ස්ථානියෙන් ජලයේ වැටුණ පොළව ළඟ තියෙන ස්ථානියෙන්. හරි. මේ ස්ථානියෙන් යන එන අය කවුරුන්ද? ස්ථානියෙන් යන එන අය කවුරුන්ද? ඒ වගේම ලියනවා. ඒ වගේම බලනවා අපි. ඒ අසල කරන අනිකුත් කාර්යයන් මොනවාද? 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 හරි. ඒ වගේම දිගටම
එම ස්ථානය දිගටම එම ස්ථානයට දිගටම එම ස්ථානයට ජලය පතිත වේද දිගටම මෙම ස්ථානයට ජලය පතිත වේද ආදී ඔන්න ඔය වගේ දේවල් තමයි අපි තක්සේරුව කියන කාරණාවෙදී බලන්නේ ඔන්න අපි තක්සේරු කළා ඒ කියන්නේ මේ ස්ථානීය අනේ නාය කවුරුද්ද ඒ ස්ථානයේ අසල කරන වෙනත් කාර්යයන් මොනවද දිගටම මෙම ස්ථානයට වතුර එනවද කියලා අපි දරුවනේ තක්සේරු කළා ඊළඟට දරුවනේ අපි පාලනය කරන්නට ඕනේ පාලනය මෙහෙමයි අපි දරුවනේ මේ වෝදුර පාලනය කරන්නේ කියනවා අපවාදාත්මක පෝරු එහෙම නැත්නම් අපවාදාත්මක සංඥා අපවාදාත්මක සංඥා යෙදීම අපවාදාත්මක සංඥා යෙදීම අවවාදාත්මක සංඥා යෙදීම ඒ වගේම කරනවා ඒ වගේම කරනවා හැකි ඉක්මනින්ම එහෙම නැත්නම් හැකි ඉක්මනින් හැකි ඉක්මනින් එම ස්ථානයේ ජලය හැකි ඉක්මනින් එම ස්ථානයේ ජලය ඉවත් කිරීම 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 ඊළඟට ජලය එන ස්ථානය ජලය එන ස්ථානය අවහිර කිරීම ආදී ජලය එන ස්ථානය අවහිර කිරීම ආදී ඔන්න ඔය වගේ ඩියුටිස් තමයි අපි දරුවනේ කරන්නට ඕනේ ඔය කියන වෝදුර තක්සේරු කියන කලමනාකරණය කරන කටයුතු වලදී ඒ කියන්නේ වෝදුර තක්සේරු කරන්නට ඕනේ වෝදුර පාලනය කරන්නට ඕනේ හඳයි ඊළඟට කියනවා තුන්වෙනි කොටස පහත වැඩ තත්ත්වයන් වලට අදාළව පිළිපදින්නට ඕනේ ආරක්ෂක ක්‍රමවේද දෙක බැගින් අහනවා මොනවද පුතේ වැඩ තත්ත්ව පළවෙනි එක කියන තමයි බරේස වීම පුතා බරවසවද්දි අපි නිවැරදි ඉරියව්වල ඉඳලා බරවසවන්නට වෙනවා ඒ වගේම බරවසවද්දි පුතා අපි ආරක්ෂක ආවරණය දාන්නට වෙනවා නැත්නම් අත්කැපෙන්න පුළුවන් ඒ වගේම ආරක්ෂක සපත්තුත් පළඳින්නට වෙනවා ඒ වගේම ඉනිමන් පලංචෝගේ දේවල් භාවිතා කරද්දී පුතා අපි යොදා ගන්න ඉනිමන් දරුවනේ දරුවනේ අපි සෝපාන ඉනිමගක් හෝ එහෙම නැත්නම් පලංචිනි මගක් විදියට අපි දරුවනේ භාවිතා කරන්නට ඕනේ ඒ වගේම අපි භාවිතා කරන ඉනිමග බොහෝ විට තුනට කඩන්න පුළුවන් ඉනිමගක් නම් යොදා ගන්නේ වඩාත් හොඳයි ඒ වගේම ඉනිමග දරුවනේ බිත්තියක් එක හේතු කරනකොට 4ට 1 ආනතියක් සහිතව දරුවනේ අපිට මේ ඉනිමග රඳවන්න පුළුවන් නම් වඩාත් හොඳයි අන්න ඒව තමයි අපි මෙහිදී භාවිතා කරන ආරක්ෂක උපක්‍රම වන්නේ ඒ නිසා අපි කතා කරමු මෙන්න මෙහෙම මේ ප්‍රායෝගික තත්ත්ව පුතා තුන්වෙනි කොටසට එනවා අපි තුන්වෙනි කොටසට එනවා බරොස්සද්දි මොකද කරන්නට ඕනේ කියලා අහනවා මෙන්න මේවයි අපි කරන ආරක්ෂක ක්‍රමවේද පළවෙනි එක ලියනවා නිවැරදි ඉරියව් භාවිතය නිවැරදි ඉරියව් භාවිතය නිවැරදි ඉරියව් භාවිතය ඒ වගේම ලියනවා ආරක්ෂක අත් ආවරණ ආරක්ෂක අත් ආවරණ කම ආරක්ෂක සපත්තු ආදී ආරක්ෂක ආවරණ ආරක්ෂක සපත්තු ආදී පැලඳ පැලඳ සිටීම ආරක්ෂක ආවරණ ආරක්ෂක සපත්තු ආදී පැලඳ සිටීම හරි ඔය අපි කතා කළේ පුතා පළවෙනි කොටසටයි ඒ කොටසට ඊළඟට පුතා ඉනිමන් එහෙම නැත්නම් පලංචි භාවිතා කරද්දී අපි දරුවනේ කරන ආරක්ෂක ක්‍රමවේද මොනවද කියලා අපි කතා කරමු පලංචි භාවිතා කරද්දී ඒ නිසා පුතා අපි මෙන්න මෙහෙම නෝට් කරනවා ලියන්න ස්ථානයට අදාළව පලංචි හෝ සෝපාන හෝ ඉනිමං ඒ කියන්නේ පලංචි ඉනිමගක් හරි සෝපාන ඉනිමගක් හරි තමයි යොදන්නට ඕනේ ස්ථානයට අදාළව පලංචි හෝ සෝපාන හෝ ඉනිමං භාවිතය ස්ථානයට අදාළව පලංචි හෝ සෝපාන හෝ ඉනිමං භාවිතය පලංචි හෝ සෝපාන හෝ ඉනිමං භාවිතය තවත් එක්කෙනෙක් ලියන්න දරුවනේ තවත් එක්කෙනෙක් ලියන්න ඉනිමං භාවිතයේදී ඉනිමං භාවිතයේදී ඉනිමං භාවිතයේදී තුන තුනේ දිගුවක් තිබීම තුනේ දිගුවක් කියන්නේ ඉනිමග කෑලි තුනකට දික් කරන්න පුළුවන් එකක් නම් වඩාත් හොඳයි ඒකයි මේ කියන්නේ ඉනිමං භාවිතයේදී තුනේ දිගුවක් තිබීම අර හකුලන්න පුළුවන් ඉනිමං තියෙන අන්නේවා දිග හරින්න පුළුවන් තුන් දෙනෙකුට ඒ කියන්නේ තුන් ආකාරයකට
ස්ටෙප් තුනකට මේක දිගාරින්න පුළුවන් ඉනිමගක් භාවිතා කරනක හොඳයි. ඒ වගේම ඉනිමග පොලවත් එක්ක තියෙනකොට හතරට එක ආනතියකින් තියා ගන්නත් ඕනේ ආරක්ෂාව සඳහා නැත්නම් ලැස්සනවා. ඒකත් ලියන්න. හතරට එක අනුපාතයක් හතරට එක අනුපාතයක් තිබීම තිබීම. ඒ කියන්නේ බිත්තිය පැත්තෙන් අඩි හතරක් ඇද්දි මේ පැත්තට අඩි එකක් තියෙනවා. ඒ කියන්නේ බිත්තිය ඉඳලා අඩි එකක් පස්සට කරලා ඉනිමග හේතු කරනවා අඩි හතරක් උසර තියෙන. අන්න ඒකයි අදහස. හරි? හතරට එක අනුපාතයක් තිබීම ආදී. ඔන්න ඉනිමං භාවිතා කරද්දී අපි අනුගමනය කරන ආරක්ෂක ක්‍රමවේද ගැන කතා කළා. ඊට පස්සේ පොත පස්වෙනි කොටස. ජාතික වශයෙන් වැඩබිමක ආරක්ෂාවට අදාළව නීති රීති සහ රෙගුලාසි පනවන ආයතන තුනක් සඳහන් කරන්න කියලා කියනවා. මොනවද පුතා ආයතන? එකක් තමයි පුතා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය. ඔන්න එක ආයතනයක්. ඒ වගේම විවස්ථා දායකය. ඒ වගේම දරුවනේ ජාතික වෘත්තිය හා සෞඛ්‍ය කොමිසම ගත්තාම ඒකත් දරුවනේ අපිට නීති රීති සහ රෙගුලාසි පනවන ආයතනයක් විදිහට පුතා අපි දකිනවා. ඒ නිසා අවසාන කොටසට උත්තරයක් එනවා දෙවෙනි ප්‍රශ්නයේ. හරි. එක්කෙනෙක් ලියනවා පුතා විවස්ථා දායකය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. විවස්ථාදායකය. ඒ වගේම ලියන පුතා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය. කාර්යංශය. තව එකක් ලියනවා. වෘත්තීය සෞඛ්‍ය ජාතික කොමිසම. වෘත්තීය සෞඛ්‍ය ජාතික කොමිසම. වෘත්තීය සෞඛ්‍ය ජාතික කොමිසම. වෘත්තීය සෞඛ්‍ය ජාතික කොමිසම. හරි. පුතා තුන්වෙනි ප්‍රශ්නයට එනවා. එදිනෙදා කාර්යයන්වලදී විවිධ ආකාරයේ උපකරණ හම්බ වෙනවා කියලා කියනවා. එහිදී කාර්ය පහසු කර ගැනීමේ පහසුව සඳහා මූලික චලිතය තවත් චලිත ආකාරවලට පරිවර්තනය කර ගනිමින් විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවා ගැනීම බහුලව සිද්ධ වෙලා තියෙනවාලු. පළවෙනි කොටස කියනවා පහත එක් එක් අවස්ථාවල සිදුවන චලිත පරිවර්තනයන් ලියන්න කියලා කියනවා. පළවෙනි චලිතය තමයි රූටන දඟර යාන්ත්‍රණය. ඔබට මතකයි. දැන් රූටන දඟර යාන්ත්‍රණය කියන්නේ මේ සරල දඟර කඳක්. දඟර කඳේ භ්‍රමණ චලිතයක් තියෙනවා. එමගින් නැති වෙන්නේ අණු වැටුම් චලිතයක්. ඒ වගේම දවරෝදයේ සහ දැති තලව්ව. ඔබට මතකයි. දවරෝදයේ සිද්ධ වෙන්නේ පුතේ භ්‍රමණ චලිතයක්. හරි? දවරෝදයේ සිද්ධ වෙන්නේ භ්‍රමණ චලිතයක්. එතකොට දැති තලව සිද්ධ වෙන්නේ පුතා රේඛීය චලිතයක්. ඔබට මතකයි. කැමියාන්ත්‍රණය ගත්තාම කැමිය සිද්ධ වෙන්නේ භ්‍රමණ චලිතයක්. එතනින් දරුවනේ අණු වැටුම් චලිතයක් හෝ දෝලන චලිතයක් ගන්න පුළුවන්. ඒ වගේම ඔරලෝසු බට්ටා හා දැතිරෝදයේ ගත්තාම ඔරලෝසු බට්ටගේ තියෙන්නේ දෝලන චලිතයක් දැතිරෝදයේ තියෙන්නේ භ්‍රමණ චලිතයක්. පැහැදිලිනේ? හරි. අන්න ඔය චලිත අවස්ථා හතර තමයි අපෙන් අහන්නේ. ඒ නිසා එනවා අපි කතා කරන්න තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට. හරි. රූටන දඟර යාන්ත්‍රණය ගත්තාම භ්‍රමණ චලිතයක් අණුවැටුම් චලිතයක් බවට පුතා පත් වෙනවා. භ්‍රමණ අණුවැටුම් බවට පුතා පත් වෙනවා. ඒක දෙපැත්තරම යන්න පුළුවන්. දඟර කඳ යාන්ත්‍රණයේදී ඔබ දන්නවා ඊහිස් දෙපැත්තරම දානවා කියලා. දවරෝදේ හා දැති තලව්ව. දවරෝදේ සිද්ධ වෙන්නේ භ්‍රමණ චලිතයක්. දැති තලව සිද්ධ වෙන්නේ රේඛීය චලිතයක්. භ්‍රමණ රේඛීය බවටයි පත් වෙන්නේ. කැමියාන්ත්‍රණය ගත්තාම කැමියක සිද්ධ වෙන්නේ භ්‍රමණ චලිතයක්. ඒක පත් වෙනවා අණුවැටුම් චලිතයක් බවට. එහෙම නැත්නම් ඕක දෝලන චලිතයක් කිව්වත් හරි. ඊට පස්සේ ඔරලෝසුවක බට්ටක සිද්ධ වෙන්නේ දෝලන චලිතයක්. දැතිරෝදේ සිද්ධ වෙන්නේ භ්‍රමණ චලිතයක්. දෝලන භ්‍රමණ චලිත බවට පත් වෙනවා. හරි. ඔන්න පළවෙනි කොටස හරි. එයාගේ එනවා පුතා අපි දෙවෙනි කොටස ගැන කතා කරන්න. කියනවා චලිත දිශාව අංශක 90කින් වෙනස් කරවීම සඳහා අංශක 900කින් මේක අංශක 90ක් කියලා හදාගන්න. අංශක 90කින් වෙනස් කරවීම සඳහා යොදා ගන්න ගියර රෝද වර්ගයක් අහනවා. චලිතය අංශක 90කින් වෙනස් කරන්න යොදා ගන්න ගියර රෝද වර්ග අපි දන්නවා කීපයක්. එකක් තමයි පුතා ගැඩවිලය හා ගැඩවිලි රෝදය. නැත්නම් ගැඩවිලය හා ගැඩවිලි ගියරය. තව එකක් තමයි බෙවල ගියරය. තව එකක් තමයි නිමි එළවුම. පැහැදිලිද? හරි. ඔව්ව තමයි පුතේ චලිතය අංශ 90කින් වෙනස් කරන්න යොදා ගන්න ගියර යාන්ත්‍රණ කියලා පුතා අපි හඳුනා ගන්නෙ. ඒ නිසා කියනවා පුතා තුන්වෙනි ප්‍රශ්න දෙවෙනි කොටසට ගියර යාන්ත්‍රණ කීපයක් ලියනවා පුතා. ගැඩවිලය හා ගැඩවිලි ගියරය. ගැඩවිලය හා ගැඩවිලි ගියරය. ගැඩවිලය හා ගැඩවිලි ගියරය. ඒ වගේම තව කෙනෙක් ලියනවා පුතා බෙවල ගියරය. බෙවල් ගියරය. බෙවල් ගියරය. බෙවල් ගියරය. හොඳයි. ඊට පස්සේ එනවා පුතා යාගේ තුන්වෙනි කොටසට.
කකුලෙන් පාගා ක්‍රියාත්මක කරන කකුලෙන් පාගා ක්‍රියාත්මක කරන රෙදි මහන යන්ත්‍රයක හඳුනා ගන්නට පුළුවන් මූලික චලිත උපක්‍රම හතර නම් කර ඒවා ක්‍රියාත්මක වන ස්ථානීය හෝ උපාන්ගේ නම ඉදිරියෙන් ලියන්න. රෙදි මහන මැෂිමක් ගත්තාම පුතා පාදිකේ සිද්ධ වෙන්නේ දෝලන චලිතයක්. ජවරෝදයේ සිද්ධ වෙන්නේ පුතා භ්‍රමණ චලිතයක්. පටිය සිද්ධ වෙන්නේ රේඛීය චලිතයක්. ඉදිකට්ට සිද්ධ වෙන්නේ අණුවැටුම් චලිතයක් කියලා අපි දන්නවා. ඒ නිසා අපි කතා කරන චලිත වර්ග ටික මුලින්ම වෙනවා පුතා කතා කරන්න රේඛීය චලිතය. රේඛීය චලිතය සිද්ධ වෙනවා පුතේ එළවුම් පටියේ. රේඛීය චලිතය සිද්ධ වෙන්නේ එළවුම් පටියේ. අපි දන්නවා දැන් චලිතය හා බල සම්ප්‍රේෂණ මූල පාඩමේ මුලින්ම සාකච්ඡා කළේ මේ දේවල්. රේඛීය චලිතය එළවුම් පටියක සිද්ධ වෙනවා. ඒ වගේම පුතා අණුවැටුම් චලිතය. පුතා අණුවැටුම් චලිතය සිද්ධ වෙනවා. හරි. අණුවැටුම් චලිතය සිද්ධ වෙනවා. ඉන්දි කටුව තුළ අණුවැටුම් චලිතය සිද්ධ වෙනවා ඉන්දි කටුව තුළ. ඉන්දි කටුව තුළ. ඒ වගේම දෝලන චලිතය සිද්ධ වෙනවා පුතේ. දෝලන චලිතය සිද්ධ වෙනවා පාදිකය තුළ. පෙඩල් එකේ සිද්ධ වෙන දෝලන චලිතයක්. හරි. ඊළඟට භ්‍රමණ චලිතය. හරි. භ්‍රමණ චලිතය සිද්ධ වෙනවා පුතා ජවරෝදය තුළ. භ්‍රමණ චලිතය සිද්ධ වෙනවා ජවරෝදය තුළ. හරි. හරි. ඊළඟට එනවා හතරවෙනි ප්‍රශ්නයට. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කියනවා පුතා ව්‍යවර්තය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න කෙටියෙන් දක්වන්න. කෙටිම පිළිතුර තමයි පුතා ව්‍යවර්තය කියන්නේ කරකුම් බලය කියලා කෙනෙක් කිව්වනම් හරි. එහෙම නැත්නම් යම් ලක්ෂයක් වටා ප්‍රතිවිරුද්ධ දිශාවන්ට බලයුක්මයක් ක්‍රියා කිරීමෙන් හැදෙන ගුර්ණය අපි දරුවනේ ව්‍යවර්තය කියලා හඳුනා ගන්නවා. මොකද ගුර්ණය ඒ ගුර්ණයේ ඒකක තමයි නිව්ටන් මීටර. ඔබ දන්නවා 11 අවස්ථරිද්දි ගුර්ණය ගැන අහලා තියෙනවා. එතකොට ව්‍යවර්තය ගැනත් ඔබ අහලා තියෙනවා. ව්‍යවර්තය හොයන්නත් පුතා 1 ලක්ෂයක ඉඳලා තියෙන බලය එයාට තියෙන ලම්බ කුදුරින් වැඩි කරනවා. ඒක තමයි ව්‍යවර්තය. හරි? ඒ කියන්නේ යම් කිසි ලක්ෂයක් වටා දරුවනේ පවතින ප්‍රතිවිරුද්ධ බලයන්ට ක්‍රියාත්මක වෙන බල යුක්මයක ගුර්ණය දරුවනේ ව්‍යවර්තය කියලා අපි හඳුනා ගන්නවා. ඒ නිසා ව්‍යවර්තය කියන්නේ මොකක්ද කියන තැනට සරලම පිළිතුරක් අපි මෙන්න මෙහෙම ලියමු. හොඳයි. ලියන්න පුතා මේ නිතරම භාවිතා වෙන වචනයක්. ඔයාලා 11 අවස්ථරිදිත් මේ වචනය අහලා තියෙනවා ව්‍යවර්තය. ලියන්න පුතා කිසියම් ලක්ෂයක් වටා එකිනෙකට ප්‍රතිවිරුද්ධ කිසියම් ලක්ෂයක් වටා එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලයුක්මයක ගුර්ණය එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලයුක්මයක ගුර්ණය ව්‍යවර්තය ලෙස හැඳින්වේ. බලයුක්මයක ගුර්ණය ව්‍යවර්තය ලෙස හැඳින්වේ. හරි. එයාගේ පුතා එනවා දෙවෙනි කොටසට. ජව සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා ජව සම්ප්‍රේෂණ උපක්‍රම පහක් අහනවා. අපි පුතා ජව සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නවා පටියලෙවමු යොදා ගන්නවා. ඒ වගේම දරුවනේ ගියර රෝදය යොදා ගන්නවා. ඒ වගේම දරුවනේ දන්වැල් යොදා ගන්නවා. දඬු යොදා ගන්නවා. රැහන් යොදා ගන්නවා. ඊට අමතරව තව කෙනෙකුට කියන්න පුළුවන් ද්‍රව තරල යොදා ගන්නවා. ඒ කියන්නේ නැත්තම් අපි ද්‍රව තෙල් යොදා ගන්නවා. ඒ කියන්නේ ද්‍රව ජව සම්ප්‍රේෂණයේදී වායු යොදා ගන්නවා. විදුලිය යොදා ගන්නවා. එහෙම කියන්නත් පුළුවන්. අපි අර පළවෙනි අවස්ථා පහ ගැන කතා කරමු. අපි නිතරම කතා කරමු පහ. ඒ නිසා හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට එනවා. අපෙන් අහන්නේ පොදා ජව සම්ප්‍රේෂණ ක්‍රම ටික. අපි දන්නවා උදාහරණත් එක්ක අපි ලියමු කීපයක්. පටි එළවුමක් තියෙන පොදේ අත්‍රක්ටරේ තියෙනවා. අත්‍රක්ටරේ තියෙනවා මහන මැෂිමේ තියෙනවා. පටි එළවුම් තියෙනවා අත්‍රක්ටරේ තියෙනවා මහන මැෂිමේ තියෙනවා. හරි. ඊළඟට පොදා අපිට පොදා හම්බ වෙනවා දන්වැල් එළවුම. පොදා දන්වැල් එළවුම ගත්තට පස්සේ දන්වැල් එළවීම තියෙනවා පාපැදිය තියෙනවා. දන්වැල් එළවුම තියෙනවා පොතා පාපැදිය තියෙනවා. හරි. දන්වැල් එළවුම තියෙනවා පොතා පාපැදිය තියෙනවා. ඒ වගේම පොතා දැතිරෝද එළවුම නම් පොතා ගියර පෙට්ටියේ අපිට හොඳටම බලා ගන්න පුළුවන්. උදාහරණ අහන්නේ නැහැ. මම උදාහරණත් එක්කම දෙනවා. එතකොට ඔයාලට මේක හොඳට තේරෙන්නට අවශ්‍ය නිසා. ගියර පෙට්ටියේ තියෙන දැතිරෝද එළවුම. ඒ වගේම පොතා දඬු වලට හොඳම උදාහරණය තමයි පුතා අවර පෙති කඳ ප්‍රොපලර් ෂාෆ්ට් එක කියන්නේ. හරි. එන්ජිමයි
එකන ගියර පෙට්ටියයි ඩිෆරන්ස්තරයි අතර තියෙන ඩිෆරන්සරයයි ගියර පෙට්ටිය අතර ජවය සම්ප්‍රේෂණය කරන මෝටර් වාහනවල දාලා තියෙනවා අවර පෙති කඳක්. හරි ප්‍රොපලර් ෂාෆ්ට් එක කියන්නේ මෙයා. ඒ වගේම පුතා රැහන් භාවිතා කරනවා. රැහන් භාවිතා කරනවා විශේෂයෙන්ම පුතා අපි පාපැදිවල තිරිංග සඳහා. පාපැදි තිරිංග සඳහා රැහන් භාවිතා කරනවා. හරි. ඔන්න ජවය සම්ප්‍රේෂණය කරන්න ගන්න ක්‍රම පහක් අපි කිව්වා. ඊළඟට දඬු යදාගෙන බලය සම්ප්‍රේෂණය කරන අවස්ථා තුනක් අපෙන් අහනවා. දඬු යදාගෙන පුතා දඬු යදාගෙන ජවය සම්ප්‍රේෂණය කරන අවස්ථා තුනක් අහනවා. මම මෙහෙම කියනවා මෝටර් වාහනයක පුතා ගියර පෙට්ටියේ ඉඳලා ඩිෆරන්සරය නැත්නම් ආන්තරිය දක්වා ජවය සම්ප්‍රේෂණය කරන්න අපි දරුවනේ අවර පෙති කඳක් යොදා ගන්නවා. අන්න දණ්ඩක් යොදා ගන්න අවස්ථාවක්. ඒ වගේම දරුවනේ ලී ඉරෙන මැෂින් වල දරුවනේ ලී ඉරෙන මැෂින් වල දරුවනේ එළවම් රෝදයේ ඉඳලා කියක් තලයේ දක්වා ජවය ගෙනියන්න අපි දරුවනේ දණ්ඩක් බෙදා ගන්නවා. ඒ වගේම ලෝහ කපන යන්ත්‍රවල දරුවනේ එළවම් රෝදේ ඉඳලා කියක් තලයේ දක්වා ජවය ගෙනියන්නත් දණ්ඩක් බෙදා ගන්නවා. රෙදිමහන මැෂිමක දරුවනේ පාදිකය පැඩල් එකේ ඉඳලා ජව රෝදේ දක්වා ජවය ගෙනියන්නත් දණ්ඩක් යොදා ගන්නවා. පැහැදිලිද? ඔන්න පුතා දඬු යොදා ගන්න අවස්ථා කීපයක් මම ඔය කිව්වේ. තුනක් අහන්නේ අපි හතර දෙනෙක් විතර කියමු. වෙන්නේ මෙහෙම දරුවනේ ජවය සම්ප්‍රේෂණය කරන අවස්ථා කීපයක් ලියමු. ලියන්න දඬු මගින් මෝටර රථවල ගියර පෙට්ටියේ සිට එන කැරකුම් බලය නිමි එළවුම දක්වා සම්ප්‍රේෂණය කිරීමට ඔන්න එකක්. තවත් ජවය භාවිතා කරන දඬු භාවිතා කරලා ජවය සම්ප්‍රේෂණය කරන අවස්ථාවක් කතා කරමු. තව කෙනෙක් ලියන්න. ලෝහ දඬු කැපීමට යොදා ගන්නා යාන්ත්‍රික කියතේ එළවන රෝදයේ සිට කියත වෙත චලිතයේ සම්ප්‍රේෂණයට ඊළඟට සමහර දැව ඉරීමේ යන්ත්‍රවල එළවන රෝදයේ සිට කියත වෙත චලිතයේ සම්ප්‍රේෂණයට ඊළඟ රෙදිමහන මැෂිම ගැන කතා කරමු. දඬු මගින් ජවය සම්ප්‍රේෂණය කරන තවත් අවස්ථාවක් ලියන්න. රෙදිමැසීමට යොදා ගන්නා යන්ත්‍රයේ පාදිකයේ සිට ජවරෝදයට චලිතයේ සම්ප්‍රේෂණයට හොඳයි. ඊට පස්සේ පුතා එයාගේ හතරවෙනි කොටස කියනවා ජව සම්ප්‍රේෂණ පද්ධතිවල ජවය අපතේ යාම අවම කරන්න ඒවායේ ඝර්ෂණය අවම කරන්නට ඕනලු. ඒ සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද දෙකක් අහනවා. පුතා ඝර්ෂණය අවම කරන්න නම් අපිට කරන්න පුළුවන් ස්නේහණය කරන්නට වෙනවා. බෙයාරින් යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම පුතා ඝර්ෂණයට ලක් වෙන පෘෂ්ඨ තියෙනවා නම් ඒව පුතා සුමට කරන්නට සිද්ධ වෙනවා. එතකොට අපිට දරුවනේ ජව හානිය අවම කරගන්න හැකියාවක් තියෙනවා. තේරුණානේ? ඒ නිසා අපි හතරවෙනි ප්‍රශ්නේ
හතරවෙනි කොටසට එනවා මෙන්න මෙහෙම. හතරවෙනි ප්‍රශ්නයේ හතරවෙනි කොටස. හරි. අපි මෙහෙම කතා කරමු. හරි. ලියනවා පුතේ. එකක් තමයි ස්නේහනේ අල් ශයන්න මේක අල් ශයන්න එන්නට ඕනේ. අල් ශයන්න එන්නට ඕනේ. ස්නේහණීය කරනවා. ඒ වගේම පුතා අපි බෙයාරින් භාවිතා කරනවා. එහෙම නැත්නම් බෙයාරින් යොදා ගන්නවා. බෙයාරින් යොදා ගැනීම. බෙයාරින් යොදා ගැනීම කරනවා. එහෙම නැත්නම් අපි කරනවා පුතා ඝර්ෂණය ඝර්ෂණය ඇතිවිය හැකි ස්ථාන සුමට කරනවා ඝර්ෂණයේ ඇතිවිය හැකි පෘෂ්ඨ ඝර්ෂණයේ ඇතිවිය හැකි පෘෂ්ඨ සුමට කිරීම ඝර්ෂණයේ ඇතිවිය හැකි පෘෂ්ඨ සුමට කිරීම ඝර්ෂණයේ ඇතිවිය හැකි පෘෂ්ඨ සුමට කිරීම හොඳයි ඔන්න හතරවෙනි ප්‍රශ්නේත් අහවරයි මම එනවා පුතා අවසාන ප්‍රශ්නයට පස්වෙනි ප්‍රශ්නයට හරි පස්වෙනි ප්‍රශ්නට එනවා පුතා අපි හරි ඊට පස්සේ පුතේ පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට එනවා එක්තරා ගියර රෝද කට්ටලයක එක්තරා ගියර රෝද කට්ටලයක පුතා එළවන ගියරයේ දැති තියනවලු 44ක් එළ වෙන ගියරයේ දැති තියනවලු 88ක් එළ වෙන ගියරයේ වේගය මිනිත්තුවට වාර 1500ක් ඒ කියන්නේ RPM 1500ක් නම් එළවන ගියරයේ වේගය කොච්චරද කියලායි අපෙන් අහන්නේ එළවන ගියරයේ වේගය කොච්චරද කියලා හරි පුතා අපි දන්නවා දැන් ගියර රෝදවල වේගය සහ ව්‍යාවර්තය නැත්නම් වේගය සහ දැති ගණන් අතර අපි දන්නවා පුතා සම්බන්ධතාවයක් මොකක්ද අපි දකින සම්බන්ධතාවය හරි අපිට දැන් දීලා තියෙන දත්ත ටික ලියාගනිමුක මුලින්ම පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේනට දත්ත ටික බලමුකෝ අපට දෙන්නේ මෙන්න මෙහෙමයි එළවන ගියරේ දැති තියනවලු 44ක් එළ වෙන ගියරේ දැති තියනවලු 88ක් ඒ වගේම කියනවා එළ වෙන ගියරයේ වේගය RPM 1500යි එළ වෙන ගියරයේ වේගය තමයි අපෙන් අහන්නේ එළ වෙන ගියරේ වේගය අපි දන්නා පුතා සම්බන්ධතාවය මොකද්ද දන්න සම්බන්ධතාවය අපි දන්න සම්බන්ධතාවය තමයි පුතා එළ වෙන ගියරයේ වේගය බෙදුවොත් එළ වෙන ගියරයේ වේගයෙන් එළ වෙන ගියරයේ දැති ගණන එළ වෙන ගියරයේ දැති ගණනට දක්වන අනුපාතය අපිට දරුවනේ ගන්නට පුළුවන් බලන්න එළ වෙන ගියරයේ වේගය හරි එළ වෙන ගියරයේ වේගය එළ වෙන ගියරයේ වේගයට දක්වන අනුපාතය එළ වෙන ගියරයේ දැති ගණන එළ වෙන ගියරයේ දැති ගණනට දක්වන අනුපාතය කියලා අපි දන්නවා සම්බන්ධතාවය. ඔන්න සම්බන්ධතාවයට දාපු ගමන් අපි දන්නේ නැත්තේ පුතා එළ වෙන ගියරයේ වේගය. අපි එළ වෙන ගියරයේ වේගය කියන්නේ මෙන්න මේ මේ වේගය දන්නේ නැති නිසා අපි එක x හරි y හරි ඔමීගා හරි කියලා අඥාත පදයකින් ගමු. දන්න පද ටික ආදේශ කරන්න. එළ වෙන ගියරයේ වේගය දන්නවා 1500යි එළ වෙන ගියරේ දැති ගණන දන්නවා 44යි එළ වෙන ගියරේ දැති ගණන දන්නවා 88යි හරි ඔය ටික ආදේශ කරලා බලන්න උත්තරයක් ගන්න ටක් ගාලා මට බලන්න මේ ගානට උත්තරය අරන් දෙන්න ටක් ටක් ගාලා බලන්න හරි ඉක්මන් කරලා ගන්න බලන්න උත්තරය අරන් මට කියන්න ඔය දත්ත ටික ලියලා ගාන හදලා මට උත්තරේ දාන්න ටක් ගාලා බලන්න ඉක්මන් කරන්න බලන්න ටක් ගාලා ගාන හදලා උත්තර ටික දාන්න उत्तर 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 එළ වෙන ගියරේ වේගය අපි දන්නේ නැහැ අපි ඒක ඔමීගා කියලා ගනිමු. එළ වෙන ගියරේ දැති ගණන 44යි එළ වෙන කෙනා 88යි. ඔමීගා උක්ත කරනවා 1588ෙන් වැඩි කරලා 44ෙන් බෙදා ගන්නවා. එහෙම සුළු කරගත්තට පස්සේ අපිට එනවා ඔමීගා 3000ක් කියලා එනවා පුතා RPM වලින්. මේ උත්තරය ආපුවයි හුඟක් හිටියා. හරි අඩුපාඩු තියෙන දරුවෝ ඉක්මනින් හදා ගන්න. RPM 3000යි පිළිතුර වෙන්නේ.
හරි. පාඩු තියෙන අය හදාගන්න. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසරයි පුතා අපි උත්තරයක් ගත්තේ. ඊට පස්සේ අපි එනවා යාගේ දෙවෙනි කොටස. එළවෙන හා එළවෙන ගියර රෝද අතරට අකම් ගියරයක්. ඒ කියන්නේ අයිඩල් එකක් යෙදුවාම මොකද වෙන්නේ කියලා අහනවා. අපි දැන් චලිතයේ පාඩමේදී කතා කළා ගියර රෝද දෙකක් අතරට ගියර රෝද දෙකක් එකට සම්බන්ධ කරපුවාම ඒ ගියර රෝද දෙක චලිත වෙන්නේ පුතා ප්‍රතිවිරුද්ධ දිශාවන්ට කියලා අපි කතා කළා. ඊට පස්සේ ගියර රෝද දෙක අතරට අපි අකම් ගියරයක්. ඒ කියන්නේ අයිඩල් ගියර එකක් දාපුවාම ගියර රෝද දෙකක් අතරට තවත් ගියර එකක් දාපුවාම පළවෙනි සහ අවසාන නැත්තම් පළමු සහ තුන්වෙනි ගියර දෙකම කැරකෙන්නේ එකම දිශාවට. පැහැදිලිද? ගියර රෝද දෙකක් එකට සම්බන්ධ කරලා තියෙදි දෙන්න කැරකෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ඊට පස්සේ ගියර රෝද දෙක අතරට තව ගියර රෝදයක් දාපුවාම පළවෙනි සහ තුන්වෙනි ගියර රෝද දෙකම කැරකෙන්නේ එකම දිශාවට. අපෙන් අහන්නේ අන්න ඒක. එළවන හා එළවෙන ගියර රෝද අතරට අකම් ගියරයක් යෙදුවාම මොකද වෙන්නේ කියලා අහනවා. වෙන්නේ එකම දෙයයි, ඒ තමයි ගියර රෝද දෙකම එකම දිශාවට පුතා චලිත වෙනවා. පස්වෙනි ප්‍රශ්නයේ දෙවෙනි කොටස උත්තරයක් මම ගන්නවා. මොකද වෙන්නේ කියලා අහන්නේ, වෙන්නේ පුතා ගියර රෝද දෙකම ගියර රෝද දෙකම ඒ කියන්නේ අයිඩල් ගියර එක නෙමෙයි පළවෙනි සහ තුන්වෙනි ගියර දෙක. ගියර රෝද දෙකම එකම දිශාවට භ්‍රමණය වෙනවා. එකම දිශාවට භ්‍රමණය වේ. ඊළඟට අපි යනවා පස්වෙනි ප්‍රශ්නයේ තුන්වෙනි කොටසට. ගියර රෝද එළවුමකට සාපේක්ෂව පටියලවුමක තියෙන වාසි දෙකක් හා අවාසි දෙකක් අහනවා. පුතා අපි එනවා කතා කරන්න පටියලවුම් භාවිතයේ වාසි. පටියලවුම් භාවිතයේ වාසි ගැන කතා කරනකොට පුතා අපිට වාසි ගණනාවක් තියෙනවා. අපි කීපයක් කතා කරමු. මෙන්න මෙහෙම අපි දන්නවා. ලියනවා මෙන්න මෙහෙම. පළවෙනි වාසිය ලියනවා සරල මෙන්ම පටිභාවිතයේ වාසි කියලා දාලා ලියන්න. සරල මෙන්ම ආර්ථිකතින් වාසිදායකය. සරල මෙන්ම ආර්ථිකතින් වාසිදායකය. සරල මෙන්ම ආර්ථිකතින් වාසිදායකය. හරි. දෙවෙනි කෙනා ලියනවා, දෙවෙනි වාසිය ලියනවා ක්‍රියාත්මක වීමේදී, ක්‍රියාත්මක වීමේදී, ක්‍රියාත්මක වීමේදී ශබ්දයේ අඩුය. ක්‍රියාත්මක වීමේදී ශබ්දයේ අඩුය. ඊළඟ එක්කෙනා ලියනවා මූලික පිරිවැය අඩුය. මූලික පිරිවැය අඩුය. මූලික පිරිවැය අඩුය. ඊළඟට ලියනවා ස්නේහණීය කිරීම අනවශ්‍යය. ස්නේහණීය කිරීම අනවශ්‍යය. ස්නේහණීය කිරීම අනවශ්‍යය. ඊළඟට ලියනවා අවම නඩත්තු පිරිවැය හා අවම නඩත්තු පිරිවැය හා දීර්ඝ පැවැත්ම. අවම නඩත්තු පිරිවැය හා දීර්ඝ පැවැත්ම. අවම නඩත්තු පිරිවැය හා දීර්ඝ පැවැත්ම. ඊළඟට ලියනවා වැඩි නම්‍යතාව. වැඩි නම්‍යතාව. වැඩි නම්‍යතාව. ඊළඟට ලියනවා අවම කම්පන මට්ටම. අවම කම්පන මට්ටම. අවම කම්පන මට්ටම. අවම කම්පන මට්ටම. ඊළඟට ලියන අවසානෙට සමාන්තර දඟර කඳ යුගලයක්. සමාන්තර දඟර කඳ යුගලක්. සමාන්තර දඟර කඳ යුගලක් සඳහා යෝග්‍ය වීම. 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 මොන පුතා පටිභාවිතයේ වාසි ටික කතා කළා. තව වාසියක් ලියමු. තව වාසියක් ලියනවා සුමුදු ක්‍රියාකාරීත්වය. සුමුදු ක්‍රියාකාරීත්වය. මොන පුතා පටිභාවිතයේ වාසි ගැන අපි කතා කළා. අඩුපාඩු තියෙන හැමදරුවෙක්ම පැහැදිලිව මේක නෝට් කරගන්න. ඊළඟට අපි කතා කරමු පටිභාවිතයේ අවාසි ගැන කතා කරමු. ලියන්න ඊළඟට පුතා පටිභාවිතයේ අවාසි. පටිභාවිතයේ අවාසි. වාසි ටික හරිනේ. හොඳයි. ඊළඟට ලියනවා පටිභාවිතයේ අවාසි ගැන ලියනවා. පටිභාවිතයේ අවාසි. අවාසි 3-4ක් අපි කතා කරමු. ලියනවා වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම.
වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම තව වාසියක් ලියමු පටි ලිස්සීමට ලක්විය හැකි බැවින් පටි ලිස්සීමට ලක්විය හැකි බැවින් ලක්විය හැකි බැවින් වේග පාලනය කළ නොහැක පටි ලිස්සීමට ලක්විය හැකි බැවින් වේග පාලනය කළ නොහැක වේග පාලනය කළ නොහැක තව වාසියක් ලියමු තව වාසියක් ලියමු පටිය ඇදීමට ලක්වන නිසා පටිය ඇදීමට ලක්වන නිසා වරින් වර පටියේ ආතතිය සැකසිය යුතුය වරින් වර පටියේ ආතතිය සැකසිය යුතුය වරින් වර පටියේ ආතතිය සැකසිය යුතුය හරි පන්නපොදේ අවාසිත අපි දරුණේ කීපයක් සාකච්ඡා කළා හොඳයි ඔතනින් පුතා අපි 23 ඔයාලගේ ටෙස්ට් පේපර් 8 වැඩ ටික අහවර කරනවා හොඳයි දරුවනේ අපි හරි අඩුපාඩු ටික හදා ගන්න පුතාලට දැනුවත් කිරීම කීපයක් තියෙනවා කරන්න ඉක්මනින් මේ ටික ඉවර කරගන්නකෝ හරි මම හිතන වැඩ ටික අහවරයි කියලා හොඳයි පොතේ ඔයාලට දැනුවත් කිරීම කීපයක් තියෙනවා දැන් 23 ඔයාලා ඉන්නේ අද සැප්තැම්බර් මාසේ පළවෙනිදා පොත දැන් 6 වෙනිදා තමයි රට සාමාන්‍ය තත්ත්වයට විවෘත වීම සිද්ධ වෙනවා කියලා කියන්නේ. එතකොට පොත දැන් අද අපි ගත්තට පස්සේ හරි අද පොතේ දැන් අපි ගත්තට පස්සේ දැන් අදින් ආරම්භ වෙච්ච මේ මාසෙ ඔයාලට අපි දීලා තියෙනවා ගිය මාසේ පොතේ සිවිල් පාඩමේ පළවෙනි නිබන්ධනය දීලා තියෙනවා. හරි ඒ නිබන්ධනය බොහෝ විට මේ සති අන්තයේ වෙද්දී වැඩ ටික බොහෝ විට ඉවර වෙයි. හරි එතකොට අපි දරුවනේ ඔයාලගේ දෙවන නිබන්ධනය සිවිල් වල දෙවෙනි නිබන්ධනය අපි පොතේ ලබා දීම සිද්ධ කරනවා 6 වෙනිදාගෙන් පස්සේ. ඔයාලට දැන් රට අරීවි 6 වෙනිදාගෙන් පස්සේ ආයතන වලට ඇවිල්ලා පොතේ ඔයාලට නිබන්ධන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා 6 වෙනිදාගෙන් පස්සේ ආයතන වලට එන්න ලියාපදිංචි නොවු අය ඉන්නවනම් ලියාපදිංචි වෙලා නිබන්ධන ගන්න. දැන් ඔබ අලුත් දරුවෙක් නම් අලුතෙන් පන්දියට සම්බන්ධ වෙච්ච දරුවෙක් නම් ඔබ දැන් මේ මාසේ නම් අලුතෙන්ම සම්බන්ධ වෙන්නේ පහුගිය මාසවල නිබන්ධන ටිකක් දරුවනේ ඔයාලා පන්තියට ආයතන වලට ආවට පස්සේ ඉල්ල ගන්න. පරණ පාඩම් වල ඒ කියන්නේ 23 ඔයාලට දරුවනේ පරණ ටියුට් දෙකක් තියෙනවා. දැන් සිවිල් පළවෙනි ටියුට් එකයි චලිතයේ ටියුට් එකයි කියලා ටියුට් දෙකක් ඔයාලට තියෙනවා පුතා. ආයතන වලින් ඇවිල්ලා ඉල්ල ගද්දි පරණ ටියුට් දෙකක්ම තියෙනවා ඉල්ල ගන්න. අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් 23. එතකොට සැප්තැම්බර් මාසෙට අදාළව අපි දෙනවා මූලික ගොඩනැගිලි තාක්ෂණ වේද දෙක කියන නිබන්ධනය. ඒ වගේම දරුවනේ අපි ගිය මාසේ ලබා දීලා තිබුණා ඔයාලට මූලික ගොඩනැගිලි තාක්ෂණය එක කියන නිබන්ධනය ඊටත් කලින් මාසේ අපි ලබා දීලා තිබුණා දරුවනේ චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල කියන නිබන්ධනය. එතකොට ඔයාලට දරුවනේ පරණ ටියුට් දෙකකුත් එක්ක මේ මාසේ ටියුට් එක ඉල්ල ගන්න. ඒක දුන්න නැතුනොත් කටින් කියලා ඉල්ල ගන්න. අලුතෙන්ම සම්බන්ධ වෙන අය නම් කලින් ටියුට් අරන් තියෙනවා නම් අවශ්‍ය නැහැ ඉල්ල ගන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් අන්නේ දේවල් උත් කරගන්න. ඒ වගේම දරුවනේ මේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ वीडियो के वाले दरुणे मम वीडियो के लिंक वाले दाना मेक मम यूट्यूब दानवाद वाले लिंक पास वाले नोट मनोहर तक अड़पड़ा आयो तब बल पुलवांगे मम ग्रूप लिंक दानवाद अवश्य मे वीडियो दे वाले आयो तब बला हर ऐना अद तभी मेतन वाले हवर करवा लबन सती सुपुर पंती अभी हम विनवा हर ऐना तब प्रश्न लबन बदाद पंती हम बला अद मेतरी समुगण हरे आई वॉन्ट टू दे